ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නාම යෝජනාවක් හෝ නමක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රතික්ෂේප වුණේ නැහැ. හැම අපි බාර දුන්න හැම නාම යෝජනා පත්‍රයක්ම පිළිගනු ලැබුවා. ඒ වගේම අනෙකුත් පක්ෂවල සෑහෙන ප්‍රමාණයක් විශේෂයෙන්ම නම් ප්‍රතික්ෂේප වුණ ලැබුවා. අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික එක්සත් ජනතා සන්ධානයත් ඒ වගේම පොහොට්ටුවත් අතර විරෝධතාවල් ප්‍රකාශ වෙන ලැබුව අද නාම යෝජනා විරෝධතා කාලයේදී විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මේ කුරුණෑග දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපිට මේ පිළිබඳව කිසිම සැකයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තනියම තරග වැදිලත් මේ රටේ බහුතර ආසන ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ඡන්දය අපිට කොහොමවත් ඡන්දයක් නෙමෙයි. මොකද හේතුව අපි මේ ඡන්දයට යනකොටම අපි ආරම්භයේදීම අපි ජයග්‍රහණය කරලා මේ මැතිවරණයට යන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා කෝට්ටුවත් ඒ වගේම බුලත්කොළෙත් දෙක පිළිබඳව තරගයක් ඇති වෙලා තියෙන බවක් අපි දැක්කා. ඒ නිසා අපි කියනවා මේ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා පවත්වන මැතිවරණයක්. අපි මේ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන අපි විශිෂ්ට ජයක් ලබනවා කියලක. ඒ වගේම මේ නාම යෝජනා දීලා අවසන් වුණාම අපි දැක්කේ දෙවනි ස්ථානයේ සඳහා මේ දෙගොල්ල අතර තරගයක් තියෙන බව. පළවෙනි ස්ථානයේ අපිට නිතරින්ම හිමි වෙලා තියෙන බව පේනවා. දෙවනි ස්ථානයේ ගැනීමට මේ පක්ෂ දෙක අතර තරගයක් තියෙන බව අද මේ නාම යෝජනා අවසන් කරලා යන විදිහෙන් පෙවුණා. විශේෂයෙන් දෙවනි වටේදී අද අනුරාධපුරයේ තිරප්පන පාසලේ පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒකෙන් මේ දෙවනි වටේත් එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු වෙලා දෙනවා කියලා ඒකෙම පෙන්නුම් කරනවා. ඒක එතුමාගෙන් තමයි අහන්න ඕනේ. එතුමා දන්නවා පැහැදිලිව මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එතුමා තරග වැදිලත් ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7-7 තමයි දෙපැත්තම ආවේ. තැපැල් ඡන්ද දිනුවෙත් එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා අපි මේ අවුරුදු 3 තුල මේ කුරුණෑගල දිස්ත්‍රික්කයට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ නිසා හිතපු ජනාධිපතිතුමා නෙමේ හැම කෙනෙක්ම දන්නවා මේ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරන මැතිවරණයක් කියලා. එතුමා අපේ රටේ ජනාධිපතිවරයා, අපි ඔක්කොම එකතු වෙලා බත් කරපු ජනාධිපතිවරයා. එතුමාට අයිතිය තියෙනවා එතුමාගේ පක්ෂය ශක්තිමත් කරන්න. අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහට තරගවදිනවා. මේ රටේ දැවැන්තම තනි පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා අපි මේ මැතිවරණයේදී මම නැවත කියනවා අපේ ජය නියතයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මහත්මයා කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ජයග්‍රහණය තරඟ කළා. විශේෂයෙන්ම කුරුණෑගල ආසනයේ ඡන්ද 6000කින් අපි පරාජය කරුවේ එතුමාව. ඒ නිසා රජ්‍ය ඇති කුරුණෑගලට එන්න ඒ නිසා ඒක තමයි අද ඇවිල්ලා නැත්තේ නාම යෝජනා බාර දෙන්න. අපි 6000කින් පරාද කළා ජනාධිපති වෙන්නේදී මහින්ද රාජපක්ෂ මහත්මයා කුරුණෑගල ආසනයේ.